රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනයට ලක්වෙන්නේ 1993 වසරේදී. මේ සිදුවීම වෙලා අවුරුදු 6ක් පමණ ගත වෙද්දී ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නැවත උත්පත්තිය ගැන වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ හඟුරන්කෙත ප්‍රදේශයෙන්. ඒ ප්‍රදේශයේ ගොවිපවුලක ඉපදුණු සම්පත් බණ්ඩාර විජේබාහු නම් දෙහිවරිදි දරුවා තමයි තමන් ඉහතාත්මේ ප්‍රේමදාස ජනාධිපති බව ප්‍රකාශ කර තිබුණේ. ජනපති ප්‍රේමදාස මහතාගේ රුව සටහන් රුපියල් 100ක් දැකීමෙන් තමයි මේ දරුවට තමා ඉහත ආත්මේ රණසිංහ ප්‍රේමදාස බවට ප්‍රථමයෙන්ම සිහිපත් වෙලා තිබුණේ. ඉතින් මේ කුඩා දරුවා ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේම හැමදාම පාන්දරින් නැහැරලා ආගමික වතාවත්වල යෙදෙන බවත් හේමා සජිත් දුලාවැනි ප්‍රේමදාස මැතිතුමන්ගේ පවුලයාගේ නම් නිතරම කියන බවටත් පුවත්පත්වලට අදහස් පළ කරන ඒ දරුවගේ දෙමව්පියන් කියලා තිබුණා. මේ ප්‍රවෘත්තිය ජනප්‍රිය වීමත් සමග නැවත උපන් සම්පත් ප්‍රේමදාස දැක බලා ගන්න දිවයිනේ නන් දෙසින් වැල නොකඩී පිරිස් ඇදී යන්නත් පටන් ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සතුරන් විසින් දරුවාව පැහැර ගැනීමට හෝ මරා දැමීමට උනත් හැකියාව තිබෙන හින්දා ඒ සඳහා සමහරු ආරක්ෂාවත් ඉල්ලන්න පටන් ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමීපතම නිලධාරීන් පවා මේ දරුවගේ සමහර ගති ලක්ෂණ ප්‍රේමදාස මහතාට සමාන බව ප්‍රකාශ කිරීමෙන් මේ පුනරුත්පත්තිය ගැන කතාබස් තව තවත් උණුසුම් වුණා. කොහොමුණත් කල්යද්දී මේ පුනරුත්පත්ති කතාව ගොතපු බොරුවක් කියලා හෙලිදරව් කරන්න ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අය සමත් වුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.